තීරණ ඉවරසහන තුල ඉතා විවෘතව කතා කරන්න වග බලා ගනිමු මේ සියලු කරුණු සම්බන්ධයෙන් පුළුල් මාතෘකාවක් අපි තෝරා ගන්නවා ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳව මම නැවතත් ඉන්නේ මනෝගණේෂන් മന്ത്രി රමතුමාගාවට එමතුනි දැන් අර මීට මොහොතකට කලින් තමන්ගේ අදහස් දැක්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහත්මයා කරුණක් මතු කළා දැන් එක පසෙකින් මේ ත්‍රස්ත ප්‍රහාරය තියෙනවා අනෙක් පසෙන් ආණ්ඩුව මේ ආණ්ඩුව පත් වෙනකොට පැහැදිලිවම තිබුණු ආණ්ඩු පෙරලන්න ගෙනාපු චෝදනා මේ ආණ්ඩුවටත් ඉතාම වේගෙන් මේ විදිහට මෙල්ලුවා. එතුමා මේ වෙලාවෙම කිව්වේ මොඩි දිවුරුන් දුන්නා විතරයි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට ලංකාව තමන්ගේ කපම මේ වන විට ගෙවලා ඉවරයි ජටිය විකුණුවා කියන එක. එතකොට ඇයි ආණ්ඩුව ඉස්සර විවේචනය කරපු දේවල් දැන් හොර රහසේ කරන්නේ කියන ප්‍රශ්නේ එනවා මේ රටේ මිනිස්සුන්ට. නෑ නෑ මේකයි. මෙතන මේ නිවැරදි කරන්න ඕන. අද කැබිනට් එකෙන් අප සම්මත කරගත්තා අර MOU එක අසං කරගන්නට. ඒකයි සිදු වුණේ අද. මොකද අපේ වරායේ නගනේර ජටි එක සම්බන්ධව එතන දෙකක් තියෙන එකක් කැවිලි ජපානයේ රජය අපේ ආණ්ඩුවට ශ්‍රී ලංකාවට අවුරුදු 4 කට ණයක් දෙනවා 101යි පොලිය තම ලබා ගන්න බැරි විදියට ලබා දෙනවා අනිත් එක අර නගරේ ජටි තවමත් වැඩි දියුණු කරන්නට අපි මැනේජ්මන්ට් කම්පැනි එකක් පිටවනවා ඒ කම්පැනියේ 51%ක් ලංකාවට අපේ පොස් ඔතොරිටි අපේ වරාය අධිකාරියට තියෙනවා අදලස් තමයි තමයි ඒකත් ජපානෙස ඉන්දියාව දෙකම තියෙන දැන් මෙතන මෙන්නේ දැන් අර දැන් මාධ්‍යවල දැන් විජිබරවමන් මන්ත්‍රීතුමා කතා කරපු දේ කියපු කියන විදියට මහද්දිය තමුන්ට ඕන වන දේ දාගෙන යනවා මතයක් රටේ අදනවා ඒ වගේ මෙතන දැන් මෝදි මේ ගේ මැතිවරණේ තිබුණා මේ ජය ලබා ගත්ත දැන් දිවුරුන් දීලා නැහැ දිවුරුන් දීන්නේ බ්‍රහස්පතින්ද දෙන්නේ ඒක වෙන කතාව නේද ඒකට දැන් කප්පම දෙනවා කියලා එහෙම නෙවෙයි එතන ජපානෙත් ඉන්නවා ජපානෙත් ඉන්නවා එතන 149 තමයි ජපාන් සහ ඉන්දියාව ඒකෙමුත් 115 තමයි ඉන්දියාව ඉතින් ඒක ජපානෙට තියෙනවා ඒකයි ඒකත් ඒක සාකච්ඡා කරන්නට තමයි තවත් සාකච්ඡා කරලා තව ආපහු කැබිනට් එකට ගේන්න ඕන තීරණ වෙලා නැහැ ඒකයි දැන් අස්සම් කරලා තියෙන්නේ එතකොට දැන් අපිට මේ ලංකාවේ තීරණ අරගන්න ලංකාවේ වරාය දුවන ඉන්දියාවේ ඉන්දියා බලා එන ට්‍රාන්ස්ෂිප්මන් කන්ටේනර් එක 70%ක් එන්නේ ඉන්දියාවට එන එක ඉන්දියාව දැන් අර තූතුකුඩි මේ දකුණු ඉන්දියාවේ වරාය දිනුන කරා නම් ලංකාවේ වරාය වහන්න ඕන කොළඹ වරාය වහන්න ඕන දැනට ඇත්ත ඒකයි හොර දන්නේ නැහැ ඒක ඇත්ත කතාව ඒක කීක ඉන්දියාව සමගම දිනුන වෙනවා අපි ඉතින් දැන් ඉන්දියාවට යවන්න ඉන්දියාවට යවන්න ඕන බඩු බහන්න රටවටේ ලෝක වටේ ඉඳලා ගේන්න කන්ටේනර් ටික බාලා යනවා ලංකාවේ කොළඹ වරායේ අද නෙවෙයි අවුරුදු ගානේ ඉඳලා ඒකෙන් තමයි කොළඹ වරාය දුවන්නේ ඒ කොළඹ වරායේ දින ලැබෙන ලාභෙන් පදනම් කරගෙන තමයි අනිත් දැන් අර දැන් නැවක් එන්නේ නැති වරාය දුවන ඉපැත්තේ ඒ ඔක්ක බාලනේ වෙන්නේ තේරුම් අරගන්න ඉතින් දැන් ඉන්දියාව කියලා කියනකොටම නැත්නම් ඇමරිකාව කියලා කියනකොටම ජපාන කියලා කියනකොට මේ අවස්ථාවදීම වැරදි විදියට ඒක වැරද්දක් කරන්න තමයි එන්නේ ඕකම් කරන්න තමයි එන්නේ අපි අල්ලගෙන තමයි එන්නේ කියලා දැක්කම හරියන්නේ නැහැ මේ දැන් ලෝකේ වෙනස් වෙලා තියෙනවා ලෝකෙත් එක්කම දිවුර වෙන්න ඕන අපේ ලෝකෙ කියන්නේ ඉන්දියාව අපි ළඟම ඉන්න රට ලොකු රටක් දිවුර වෙයි කියලා රටක් ඉන්දියාව ඇමරිකාව ජපානය චීන ඔක්කොම එක දිවුර වෙන්න ඕන අපි වැඩ කරන්න ඕන අපි ඉතින් ගිවිසුම් අස්සම් කළා යනවා ඉතින් මෙතන මම පැහැදිලිව කැබිනට් ඇමතිවරයෙක් විදිහට මම කියන්න කැමති අද අධිකර ජනාධිපතිතුමා හිටියා අගමැතිතුමා හිටියා මැතිවරණ තියලා අපි කවුරුත් හිටියා අපි විවෘත සාකච්ඡා කරා ඒ සම්බන්ධව ඉතින් සාකච්ඡා කරා මේ සම්බන්ධව මේ ඉන්දියාව සමග ඉන්දියාව සහ ජපානය නියෝජන කරන ඒ රටේ සමාගම් දෙකක් ආණ්ඩුවම නියෝජන කරන ආණ්ඩුවම ඉදිරිපත් කරන සමාගම් දෙකක් තමයි ඒ ඉදිරිපත් වෙන්නේ ඒ සමාගම ඒ ඉන්දියාවේ ආණ්ඩුව සහ ජපානයේ ආණ්ඩුව නම් කරලා අපිට යවනවා ඒදී ඒ නම් කරලා යවන අර සමාගම මොකද්ද කියලා අධිකර ජනාධිපතිව ප්‍රශ්න කරා සමාගම ගැන දැන් ඉතින් ඉන්දියාවට යනකොට ඒක දැනගන්නම් කියලා කිව්වා අපි කොහොමද අපි දැනගන්නවා ඒක විස්තර වෙනවා ඔයලා ආපෝ කැබිනට් එකේ සාකච්ඡා කරනවා අපි කැමති කැමති ජනතාව කියන්න කැමති 100%ක් ජපාන රජෙන් ණයක් දෙනවා දිනු කරන්නට දිනු වෙන්නට අපි වරාය දිනු වෙන්න ඕන දිනු වෙන්න ඕන ඒ වගේම තව සමාගමක් අදනවා සමාගමේ 51%ක් ලංකාවට ඒ මේ වරාය යටි අයිති අපිට
අයිති කාට දීලා නැ අපි අයිති අපි ඒක මැනේජ්මන්ට් කම්පැනි එකක් ඒකෙන්වත් පිටේ 50ක් අපිට තියෙන්නේ අදට සමයේ තමයි අනිත් රට දෙකට ඒකෙන්වත් ඉන්දියාව පමණක් නෙමෙයි ජපානයේ ඉන්නේ ජපානයේ දැන් බෞද්ධර කොටස් තියෙන්නේ ඉතින් මේ මේ ඒ ඔක්කොම මත කරලා දාලා මෝදි ආවා මෝදි කප්පන් දුන්නා කියලා කියන එක සම්පූර්ණම සම්පූර්ණ කත මතයක් කියලා මම හිතනවා ඒක ඒක එච්චරම කියනවා මේ කියන්න ප්‍රශ්න කරන නිසා දැන් ඔබගේ අර අපේ මාතෘකාවට ආව නම් දැන් අපි අපේ ඉදිරියේ දැන් ප්‍රධාන විෂය තුනක් තියෙනවා එකක් ඇවිල්ලා මේ ප්‍රධානව අපි කාටද දන්නවා IS ත්‍රස්තවාදය කොහොමද මුලින්ම නුපුටා දෙමින් අතුගාල දෙමින් ඒ ඒක අපි කවුරුද සාකච්ඡා කරා අතර දිනාම සාකච්ඡා කරන යවුනා මේක මේ ජාත්‍යන් සම්බන්ධතාවක් තියෙන සංවිධානයක් මේ මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ බලාපොරොත්තු හෝ අභිලාෂය හෝ ඉදිරිපත් නොකර මේ මේ ඒ ජනතාව අතර මුස්ලිම් ජනතාව අතර හිටපු මුලේ නරක වෙච්ච කී පොඩි සුළු පිරිසක් පාවිච්චි කරගෙන ඇතිවලා තියෙන කණ්ඩායම ඒ කණ්ඩායම කොහොමද ලංකාව තුළ නැවත මේ ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්ත ක්‍රියාව කරන්න නැති විදිහට වග බලාගෙන කොහොමද කියලා බලන්න ඕන අපි ඒ සම්බන්ධව අපේ මේ අවස්ථාවේදී අපේ ආරක්ෂක අංශය අමුදාව පොලිසිය අපි සෑහෙන පත්තරෙ විදිහට ඒ අංශින් හොඳට ක්‍රියාත්මක වෙනවා දැන් බලන්න එතකොට උදේ තමයි උනේ මේ මේ බොම්බ ගියේ පෑ දෙක තුනකින් එකකින් මර්මස්ථානේ හොයාගත්තා මේ දෙමඩකොළ පැත්තේ ගිහිල්ලා හොයාගත්තා හොයාගෙන දවස් කීපයකින් ප්‍රධාන ජාලය අපි අමුදාව අල්ලගත්තා පොලිසිය අල්ලගත්තා මේ 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 සේවා බුද්ධාංශය අල්ලගත්තා ඒක ඒකව පිළිගන්න ඕන අපි අල්ලගෙන ඔය ඒට ඕන වෙන බලය සනිසෝ සුඥා නිදාස අපි ආණ්ඩුවකට අපි ඒ ලබා දුන්නා අල්ලගත්තා ඉතින් දැන් රටවට ගිර ඔයලා මේ කොතරද ඒක උදව් කරපු අය මේ උපකාර කරපු අය සම්බන්ධකම් තියෙන අය ඔයලා බලලා අතුර ගන්නවා ඒක වෙන්නේ අනිත් එක මේ මුස්ලිම් ජනතාව අයිස මුස්ලිම් ජනතාවට රේව මේ අවස්ථාව පාවිච්චි කරලා කොලාලගාර තත්ත්වය ගැති කිරීම ඉදිරියට දැන් මුජිබ රහමාන් මන්ත්‍රීතුමා කියපු විදිහට කාටවත් දන්නවා මමත් මගේ මුල් කතාවෙන් කිව්වා 21 වෙනිදා රෑම 22 වෙනිදාම ගිනිපත් උනේ රටේ ගිනිපත් උනේ නැහැ මිනිස්සු අතර තරහව තිබුණා හේදී තිබුණා කෝපය තිබුණා ඈ කලබලකාරී මනස තිබුණා නමුත් මිනිස්සු සාමාන්‍ය මුස්ලිම් ජනතාව ළඟට ගිහලා පළිගත්ත උත්සාහ කරේ නැහැ සුමාන තුනක් ගියා සුමාන තුනක් ගියන් පස්සේ කොහොමද උනේ වයඹ පැත්තේ මේ 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 කම්පාදිස්ටික් කොහොමද උනේ ඒක කවුද කරේ ඔයලා බලන්න ඕනේ මේක ඉතින් මේ ඔක්කොම දැන් පාර්ලිමේන්තුව අදලතර සෙලෙක්ට් කමිටි වල එළි වෙනවා ඔක්කොම ඔක්කොම එළි වෙනවා අතන කවුද කරේ කියලා ඔබතුමා අහන්නේ කවුද කළේ කවුද කළේ ජනතාව දන්නවා දැන් මට ප්‍රසිද්ධියක නම් කරන්න බෑනේ හොඳ නෑනේ පාර්ලිමේන්තුව සෙලෙක්ට් කමිටි අදලා තියෙනවා ඒකට ඔක්කොම ඔප්පු වෙනවා දැන් අපි කාටද දන්නවනේ සුමාන තුනක් ඉටපු මේ වගේ දේවල් සිදු නොවන විදිහට තිබුච්ච තත්ත්වය කොහොමද එකපාර වෙනස්ුනේ ඒ අවස්ථ දැක්කා අපි මේ ටෙලිවිෂන් වල දැක්කා න්ියුස් වල දැක්කා මේ මේ සමාජ වෙබ් අඩවි වල දැක්කා ඒ අවස්ථාවේ මේ පැත්තේ ගියේ ඇවිදුනේ පාර දිගේ ගිහිල්ලා ආවේ ඇවිදුනේ එතේ සම්බන්ධ වුණේ දේශපාලනික ආධාර කවුරු කවුද කියලා දන්නවා කාටද දැනගත්තා ඊට පිටිපස්සේ පක්ෂේ කවුද මොනවද ඒක දැනගත්තා අපි දන්නවා ඉතින් ඒ පොම්නක් නෙවෙයිනේ මේ සිදුවුම් පසුව වහාම දැන් කියපු විදිහටම වහාම මේ වහාම කිව්වා දැන් මේ බලන්න මේ ලංකාවට පිටරට විදේශී මේ සේනාම් මේ 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 අමුදා ඇවිල්ලා කියලා එනවා කියලා අමුදා පිටරට ඇමරිකානු අමුදාවෝ ඉන්දියානු අමුදාවෝ මොන කිසිම අමුදාවක් මේකට කිසිම වුණාවක් නෙමෙයි මේක අපේ රටේ අමුදා ඕනද හොඳටම හොඳරඳයි අපේ අමුදාව තමයි පිටරට යවන්නේ දැන් මේ මේ එක්සන් ජාතීන්ගේ වුණාවට රෝගවලට සාමයේ අරස කරන්නට වැඩ කරන්න යද යවන්නේ අපිට අමුදාවක් නැහැ එක්ස්පර්ට්ස්ලා විද්වතුන් කිප දෙනෙක් ආවා උදව් කරා කොහමද මේ මේකත් මේ සම්බන්ධවත් බුද්ධියා බුද්ධි තොරතුරුද පිටේ දාලා අපි ආවේ ඉස්සරම කාටද දන්නවා ඒකනේ ඒකනේ පදරම් සාකච්ඡා කරගෙන ඉන්නේ ඒ බාවා ඒන කරලා රටේ අතර විශේෂම සායින්ස සිංගල් ජනතාව අතර බොරු මතයක් ඇති කරලා බියක් ඇති කරලා මේ අවස්ථා පාවිච්චි කරලා තමුන්ගේ පටු දේශපාලන වාසියලා බාගර උත්සාහ කර කණ්ඩායම බැරි වුණා ඊට පස්සේ මොනවද කරේ කවදාවත් පිළි අපි සමාව දෙන්න බැරි වැඩක් කරා මොකද ගිහිල්ලා පාස පද්ධතිය විනාශ කරන්න උත්සාහ කරා පාසලේට ළමයි එන එක නවත්ත ගන්න උත්සාහ කරා බබඩක් නෙමෙයි පාර්ලිමේන්තුවල කතා කරා පිළිත් කතා කරා තව විනාඩියක් කල ඔව් කියලා පාසල් වල ළමයි එන එක නවත්ත ගන්න පාසල් වල ඉන්න සමහර ගුරුවරුන් සහ අනිකුත් පාසලේ ඉන්න ප්‍රධානිය පාවිච්චි කරලා හොරෙන් දුරකට මාර්ගේ කතා කරලත් ළමයි එන එක නවත්ත ගන්න උත්සාහ කරා
පසුව මොකද අර මේ මේ ගෑස් එක මොන ගෑස් එකද කියන්නේ මේ 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 ඒ වගේ ඒවා ප්‍රහාරයක් පාසල් වලට ඇති මේ පාසල් වල සිදු වෙන ඉඩ තියෙනවා කියලා කට කතාවත් ඇති කරා මොකද කියන ගෑස් එක සිංහලෙන් මේ පාසල් වල මේ විෂවායු විෂවායු ගෑස් එකක් මේ ප්‍රහාරයක් ඇති කරන්න පුළුවන් කියලා කතාව ඇති කරා අයින්ස්ගේ මිනිස්සු පව් අයින්ස්ගේ ළමයි පව් ඒම කරා ඒ වගේ කරා ඒ කරලා පාසපති විනාශ කරන්න ඇස්සුවා පාසල් තීර ළමයි නැහැ කියලා කිව්වා කාර්යාලේ දිනන ඉතර සේවකයෝ නැහැ. හෝටලේ දිනන හෝටලේ සංචාරකයෝ නැහැ. ඒ කවුරුත්වත් නැහැ. රට වංක්‍රීය වෙලා, කඩාවැටලා, ඉවරයි කියලා තැනට ඇවිල්ලා තමු දේශපාලන වාසිය ලබා ගන්න උත්සාහ කරා. ඒ ජනතාව උදාර දන්නවා. ජනතාව කලබල වෙලා හිටියත් හරි, කලකිරීමෙන් හිටියත් හරි, කෝපයෙන් හිටියත් හරි, එමෝන් ගැන තරහ හිටියත් හරි මේ රටේ ජන බුද්ධිමත් ජනතාව. අපි කවදාවත් කොච්චර ප්‍රශ්න තිබුණත් මේ රටේ භයානක යුද්ධ තිබුණ අවස්ථාවදී. නැත්තම් භයානක ත්‍රස්ත කරලි උතුරේ දෙගනේ රස දකුණේ තිබිච්ච අවස්ථාව කවදාත් අපි ආණ්ඩ වෙනස් කරේ ආණ්ඩ මාරු කරේ ප්‍රතිවර හරහා තමයි අවසන් කරන්නේ ඒක ආඩම්බර වෙනවා ශ්‍රී ලංකාව ගැටිලා අපි කවදා වෙනස් කරේ නැහැ මේ රටේ දකුණු ආසියා ඉන්දියාව තරල දාන නිටඩවල ඔක්කොම ආණ්ඩ වෙනස් වුණා එක එක කාලෙක කවානවේ හමුදාව පාලනය ගත්තා නැත්ත වෙන කෙරළි වලින් ආවා මේ වෙනස් උනේ නැහැ අපි ශ්‍රී ලංකාවේ ආඩම්බර වෙන්න ඕන එක ඒ මේ වගේ මේ මේවා මේ කොලාලේ පාවිච්චි කරලා මේක ලොකු ලොකු සාපයක් මේක අර මේ මේ අර IS ප්‍රහාරය අර තවෙත් ජමාත් ප්‍රහාරය ඒ ප්‍රහාරේ ප්‍රධානියෝ වගේම අනිත් මේ දේශපාලන ත්‍රස්තවාදයක් කරා. ඒක IS ත්‍රස්තවාදය 21 වෙනිදා වුණා නම් 13 වෙනිදා පසු උනේ මේකලගේ දේශපාලන ත්‍රස්තවාදය. උනේ කරේ. අවසන් කරා. ඇත්තයි මේ රටේ තියෙන සමගිය කඩකපල් කරලා සාජීවන කඩකපල් කරලා දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව කොටලා නැත්නම් මේ අවස්ථාව සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව කොටලා විනාශ කරලා සමගිය නැති කරලා ඒකේ දේශපාලවාසී ලබා ගන්න එක කිසි කවදා සමාව දෙන්න බෑ. හොඳට දැක්කා. හොඳටම දැක්කා. අපි කාඩත් හොඳ බොළුව තියෙන කාඩා හොඳට දන්නවා ඒක. හොඳට පෙනියනවා ඒක. ඒ කරා. ඉතින් මේ වගේ මිනිස්සු දැන් බුදුහාමුදුරුවෝ කතා කරන එක වැරදි. එහෙම නැහැ. මේ අපේ දැන් අපි වාගේ දැන් මට දන්නේ නැහැ ඇමතිවරන් ඇවිත් ප්‍රසිද්ධ කතා කරන්නේ නැද්ද කියලා දන්නේ නැහැ. එතුමාත් අපේ මන්ත්‍රීවරයා, අපේ මන්ත්‍රීතුමා. එතුමා දුක මට දන්නවා. එතුමා දුක මම බෙදා ගන්නවා. ඈ කතා කරන්නේ නැහැ. මම දැන් කවුද කියලා මම නම් කතා කරනවා. මට ප්‍රශ්නයක් නම් මම කියන්න හදන්නේ. අපි අතර යම් කිසි වැරදි තිබුණා මුල් පටන් ගන්නකොට වැරදි තිබුණා පාලනේ එමෙ තිබුණා පොතර වැරදි තියෙන නමුත් වැරද පිළිගත්තත් තමයි වැරදි අදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වැරදි පිළිගන්න එපායි වැරදි වුණා පිළිගන්න තමයි වැරදි අදාගෙන පිළිගන්න වැරදි කරේ නැහැ කියලා කිව්වනම් වැරදි අදන්න බෑ කවදාවත් නමුත් මේ වැරද්ද මේ දැන් මේ විපක්ෂයේ ඉන්න අය කරන වැරද්ද එද විතර විපක්ෂයේ ඉන්න පාලනය කරපු වැරද්ද ඈ මේ පස්ස ගියනම් ඔය අවස්ථාව ලැබෙයි මම හිතනවා මේ තවෙත් ජමාත් ආයතන මේ සංවිධානය මේ ව්‍යාපාරය පටන් ගත්ත දැන් නෙවෙයි 2021 වල 2021 පටන් ගත්ත එක නෙවෙයි මේක පෙරම් පටන් ගත්තා අපි ඊළඟ වටේදී ගැන පැහැදිලි කරා ඉතින් එහෙම කරපු අය දැන් ඉඳපු ගමන් බුදුහාමුදුරුවෝ කතා කරලා මේ අපේ රට රෙන්ජර් වටන්න බෑ අපි හිතන දන්නවා ඒ නිසා ඒක තේරුම් අරගන්න ඒක අපි ඒක අපේ මතය ආණ්ඩුව කැඩීලා අපි සත්‍යමත් වැඩට යනවා ආරක්ෂක සංසය උදේ වැඩ කරනවා පොලිසිය උදේ වැඩ කරනවා අඩපාර තියෙනවා විශේෂයෙන් බලන්න දැන් මේ අවස්ථාවේදී අයිර්සක මුස්ලිම් ජනතාව ජනතාවට ඉරියර කරලා අනවසර ඒගලන්ට ඉරියර කරලා ඒගලන් ඒගල ඉත දිනාගෙන කරන්න ඕන නැතුව ඉත මට ඒගල වද කරලා මේ සාරාන් වගේ කණ්ඩා සාරාන් වගේ ත්‍රස්තවාදියෝ බලාපොරොත්තු වෙච්ච තැන්වලට අයිර්සක මුස්ලිම් ජනතාව තල්ලුක් වීම වලක්වන්න ඕන ඒක සිදුවනවා වග බලා ගැනීම තමයි මේ අවස්ථාවේදී ප්‍රධාන කරුණු තුනක එකක් මම හිතනවා තුන්වෙනි මම කියන්නම බොහොම ස්තුතිවන්තවා මෙලක අවස්ථාව ලබා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දහනායක මහත්මයා දැන් ඔබතුමා ඉස්සෙල්ලා සඳහන් කරා මන්ත්‍රීතුමා සංහිඳියාව ගැන කතා කරමින් ජාතික ආරක්ෂාව අමතක වුණා ඒට අඩු සැලකිල්ලක් දක්වා කියන එක. ඒතර ඔබතුමාට පුළුවන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කැරියට මේක චෝදනාවක් විදිහට පමනක් කරන්න. ඒ වගේ උත්තරකාරයක් වෙන්නේ නැද්ද කිසිම තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඔබ නියෝජනය කරන දේශපාලන මතවාදය? මම මේ රටට බල තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම අවශ්‍ය නැහැ. අපි මේ රටට බල තියෙනවා ජාතික ආරක්ෂාව වැටීම ගැන සමස්තයක් වශයෙන් මේ වගේ යුතුයි. නමුත් අපි අපේ දේශපාලනෙත් කතා කරමු. මොකද අපි දැක්කනේ 2015 ආණ්ඩුව ජයග්‍රහණය කරාට පස්සේ පුහුණු සම්දර්ශන පැවැත්වුවේ බැරියර් රෝඩ් නැහැ, බංකර් රෝඩ් නැහැ, මේවා රෝඩ් නැහැ, බංකර් රැල්ලුව, බැරියර් රැල්ලුව ගිහිල්ලා එහෙම කරානේ, එහෙම කරපු ආණ්ඩුවට මේවා වැඩක් නැහැ කියලා. හරි. ඒ එක පැත්තක්. ඒක අපි මේ ඒක ඒ වෙලාවේ කරත් ජාතික ආරක්ෂාව කියන්නේ බැරියර්ස් හෝ බංකර් නෙමෙයි. ඉන් එහා පැත්තේ සැලසුම් සහගතව කටයුතු කළ යුතු තිබුණත් ආණ්ඩුවක් වශයෙන් මේක පැත්තකට දාලා තිබුණා. දැන් මුදුම රහුමා මන්ත්‍රීමක් වගේ දැන් ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ බාර දැන් ජනාධිපතිතුමා තමයි මේ ඔක්කොම කියන්න ඕනේ පොතේ මේ ආණ්ඩුවක් නැහැ නේද එතකොට?
එහෙනම් අනිකුත් අමාත්‍යංශවල ඒවා කවුද වගේ කියන්නේ? දැන් මේ රටේ ලොකු විවේචනයක් මේ ආණ්ඩුවට තියෙනවානේ. තව අමාත්‍යංශ තියෙනවානේ. ඒතරේ අමාත්‍යංශ කැබිනට් මණ්ඩලයේ කැඳවන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛෝ මේ සියලු දෙනා. හරි. එතකොට මේක සාහමික වර්ගයේ මේක එක අමාත්‍යංශ එක එක්කෙනාට තියෙන බලන්න මොකද සාහමික වර්ගයේ මොකද රටක් අපිත් බාර ගන්න මේක වර්ගයේ මොකද මේ රටක් ලෙස මේ බාරගත යුතු අවස්ථාව මිසක් එහෙට මෙහෙට පරවල මේ ආරක්ෂක මණ්ඩලයේ රැස් වුණ නැහැ මේවා කතන්දර එහෙම නැත්නම් රැස් නැත්නම් ඒ කාලේ අගමැතිතුමා තුන රටේ කියන්නේ අගමැතිතුමා අනිත් ඔක්කොම බාර ගන්න එකක් කියන්නේ බෑ හරිද ඒවා කතා නොකර ගියේ එහෙම රටේ ඉස්සරහා එන ඒවා කතා කරන්න තිබුණා ඒකට ජාතික කතිකාවක් හදන්න තිබුණා හරි අගමැතිතුමා අගමැතිකම නැති වෙච්ච වෙලාව අර්ලියාගහ මණ්ඩලය අල්ලගෙන ඉන්න පුළුවන් වුණා නම් නඩු දාගෙන ගන්න යන්න පුළුවන් වුණා නම් මොකද මේක පැද වෙන්නේ නැති මේක ඒ කියන්නේ මේක බිඳුවටම දාලා නිඳලා තියෙන්නේ එහෙමනම් තුමා එහෙනම් එක ගැන වගකීමක් අරගන්න තිබුණානේ මම කියන්නේ මෙතනදී ජනාධිපතිතුමාම අපිට මේකේ ඉන්නේ කොතනද මේක මෙහෙමද කියලා බේරණ අවශ්‍යතාවයක්වත් නැහැ මේ ප්‍රශ්නේ ජනාධිපතිතුමා ඒ වගේම බාරගත්තා මම පැත්තේ ඒ වගේම බාරගන්නේ අනිත් පැත්ත ආණ්ඩුවක් ඉදිරියට කියන්න ඕන මේක මේටත් වෙදි එකක් මම දකින්නේ අනිත් පැත්තෙන් අපි දකින්නවා දැන් මේ අන්තවාදයේ පහුගිය කාලේ ප්‍රති දෙකකින් ක්‍රියාත්මක වුණා දෙක තමයි මේ සමාජ විවේචනයක් තියෙන්නේ සමාජ එකක් තමයි අපෝ මම වරහන් ඇතුළට දාන මේ රටේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ඉන්නේ. ඒකත් එක්ක මේක ලව් කරගන්න එපා. හැබැයි මේ අන්තවාදය පෝෂණය දැන් වසර 10ක් 15ක් 30ක්. පෝෂණය වෙලා අවසානයේ යුද පුහුණු කඳවුරු හදන තැන දක්වා ව්‍යාප්ත වුණා. ඒකේ වගකීම ගන්න වෙන හැමෝටම. හරි. අවසන් යුද පුහුණු වෙන්නේ කඳවුරු හදාගන්නේ නිකන් නෙමෙයි. ඒ වගේම හැමෝටම ගන්න. අනිත් පැත්තෙන් පැති දෙකකින් කියන්නේ අනිත් පැත්තෙන් මේ කියන්නේ මේ අන්තවාදී කණ්ඩායම සිංහල ලංකාවේ ජීවත් වෙන සිංහල සහ අනිකුත් කණ්ඩායම් සූක්ෂමව විනාශ කරන්නත් වෙන වෙන පැති පතුරුවන්ගේ අතර ජනප්‍රවාහ වගේ අතිරුත් තියෙනවා. දැන් අපිට ඉස්සරහදී මේ කරුණු එළිදරව් වෙන්න පුළුවන් මේ කාලයක් තිස්සේ අපේ සමාජයේ තිබුණ මතය. ඒතර මේ අන්තවාදී කණ්ඩායම සූක්ෂම ලාංකීය සමාජයේ ඉන්න අනිකුත් ජන කණ්ඩායම් වලට එරෙහිව ක්‍රියාත්මක වෙලා තියෙනවා. තත්ද ඒක ඒක සමාජයට ප්‍රස්තවාදයට වඩා ප්‍රබල වෙන්න පුළුවන්. අපි දන්නා ඒවට මොන මොන ක්‍රියාමාර්ග ගන්නවද? ඉතින් අපි මේ හැම පැත්තම අඳුර ගන්න. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ මෙන්න මේ හැම පැත්තම අඳුර ගැනීම. සමාජයට පාසල් ළඟ මත් පෙටි වික්කනා. පාසල් ළඟ ගිහලා මත් පෙටි වික්කනා ඒකත් මේකේ කොටසක් වෙනවා. ඒ කියන්නේ අනාගතේ මේ රටේ බුද්ධියක් නැති දරුවා හදන තැනටපත් වෙනවා. දැන් සමහරලාට එවැනි දේවල් ගොඩාක් විශාල ප්‍රමාණයක් තුනක් නමුත් අපේ සමාජයේ සිංහලවත් අපි කවුරුත් සලකන්නේ නැතුනේ. ඒක නිසා මේ අපි මේවා හරියට දැකලා මේවට කටයුතු කළ යුතුව තියෙනවා. ඒක නිසා මේ කරුණු කාරණා අපිට කියන්න බෑ දැන් ඉල්ලන විවේචන. මේක අනිත් පැත්ත. මම කියන්නේ එක පැත්තක් තියෙනවා. අපි මේ පැත්ත පෝෂණය කරන්න යන්නේ නැත්නම් මොකද මේක ආපහු වටේකට අපිට අවශ්‍යතාවයක් නැහැ. විදුරුයි පෙට්‍රෝලුයි අරන් යන්න. එතකොට මේක නතර වෙනවා. දැන් බලද්දී දැන් පහුගිය ප්‍රකාශ ටික මේ මතවාදී විසින් උසිගන්නේ නේ. දැන් මංගල සමරවීර මැතිතුමා කියනවා බුද්ධාගම ප්‍රධාන. මේක මේ වෙලාවක කියන්න ඕන කතාවක් නෙමෙයි. අදාළ නැහැනේ. අදාළ නැහැ. මම දැක්ක අද රාජිත් සේනාරත්න මැතිතුමාගේ මේ සිංහල දොස්තර කෙනෙක් මෙහෙම කරානේ. දැන් මේක මේ වෙලාවක කිව යුතු කතාවක් නෙමෙයි. අදාළ නැහැ. හරිද? දොස්තර දක්වලා පරීක්ෂණ කළා ඒකයි. මාධ්‍යට ඇවිල්ලා මේව කියන්න ඕන. එතුමාගේ අමාත්‍යංශ නම් අමාත්‍යංශ ඇතුලේ සාකච්ඡාව කරගන්න ඕන. හැබැයි මේ ටීවී එකට ඇවිල්ලා කොහොමද සිංහල මිනිහෙක් මේක අහන් හිටියම එතුමාගේ රෙදි ගලවනවා නේද? රෙදි නෙමෙයි අවතර හවුනොත් ඔක්කොම ගලවනවා. එතන මංගල සමුරේට මැතිතුමා හමුවා නම් එහෙම ඒත් එහෙමයි. දැන් බෞද්ධ සමාජයේ කලබල වෙන. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඊගොඩ අසාත්සාලි. නේද මෙතුමත් කිව්වද කියලා? ඇත්ත තමයි. සමාජයේ පල්ලියට යනකොට නේද? සපත්තු ගලවලා මෙහෙම යන්න කියලා මේක අසාත්සාලි ඇවිල්ලා මේක ජනමාධ්‍ය කියනවා. හරි? මං කියන ඔබතුමාගේ කටුත් කියෙන්නේ නැති. දැන් මෙතන මොකද්ද තියෙන්නේ? දැන් පල්ලියට බල්ලෝ අරන් යන්න එපා. මම කිව්වේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙනවා චක්‍රලේඛනයක් ආගමික ස්ථාන පරීක්ෂා කිරීමේදී ක්‍රියා කරන ආකාරයෙන් මොකද මේක ක්‍රියාත්මක ඒ විදිහට ක්‍රියා කරන ඒ චක්‍රලේඛනේ මම හිතා ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රියාත්මක කළත් ඇත්තටම පැය 24 කලින් දැනුම් දීලා මෙහෙම යන්න කියලා පැය 24 නෑ නෑ පැය 24 කලින් දැනුම් දෙන්න කියලා ඒක නෑ ආපු මතවාදයක් දැක්කේ නෑ ඒක එහෙම ගන්න එහෙම ගන්න නැත්තම් කමන්නේ එහෙම දැනුම් දීලා කියලා පරීක්ෂා කරන්න බෑනේ හරි එතකොට දැන් මෙතන තියෙන්නේ ඇත්තටම පල්ලියට මුස්ලිම් පල්ලියට බල්ලෝ අරන් යන්න එතුමලා කැමති නෑ ඒක හරි ඒක එතුමලගේ සංස්කෘතියට අපිත් දන්නේ ඒකත් හරි දැන් අනිත් පැත්තෙන් සපත්තු ගලවලා අපි ඕනම පූජනීය ස්ථානයක නෙමෙයි සාමාන්‍ය ගෙදරකට ගියත් අපි සමහරලාට සපත්තු සිරුපු ගලවලා යනවා. ඒක සාමාන්‍ය සම්ප්‍රදායේ තියෙන එකක්. හැබැයි මෙව ඇවිල්ලා මාධ්‍ය කියද්දි දැන් මොකද්ද මේක අනිත් පැත්තේ තියෙන ඩැමේජ් එක කියලා බලන්න. අනිත් පැත්තේ තියෙන ඩැමේජ් එක තමයි දැන් මිනිස්සු මේක මහා තෝරලා බේරලා
හිතන්නේ නැහැනේ මේ අන්තවාදී කියන එක මිනිස්සු හිතන්නේ අන්තවාදී කියන්නේ ඔක්කොම මුස්ලිම් අන්තවාදී. එහෙම තමයි සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්නේ. හරි මම කියන්නේ ඒක හරි කියන එක නෙමෙයි. හිතන විදිය. හැබැයි මන්තුමා ඒක දැන් ඔළුවට දාලා තියෙන්නේ. ඔව් හරි ඒක ඔළුවට දාපකට හරි මම එනයි ගාන. මම එනයි මම ඊගාට එතන දෙනවා. මිනිස්සු බහුතරයේ මිනිස්සු එහෙම හිතලා නැහැ. නෑ නෑ. එහෙම හිතුවම මම කියන්නේ. හරි එතකොට මම කිනාම ආශ්‍රය කරන්නේ. මේ මිනිස්සුන්ගේ ඔළුවට දානවනේ කට්ටිය. නෑ නෑ මම ඒකත් කියන්නේ. මම ඒකත් දාලා තියෙන්නේ. මම ඒකත් කියන්නේ. දැන් මෙතනදී අසත්සාලි ඇවිල්ලා කියනවා මෙහෙමයි කියලා. හරි ඒ කියන්නේ මුස්ලිම් නායකයෙක් කවුරුහරි කියනවා. එතකොට මේක දිහා බලන් ඉන්න සිංහල කෙනෙක් ලොකු. ඇයි ඇයි අනිපතේ වෛරයට හේතුව තමයි පල්ලියකට ගිහිල්ලා. කතෝලික පල්ලියකට ගිහිල්ලා වල්ව බලල්ලු තිරසවුණු නගේ මරලා දාන්නේ ඉස්ලාම් මුස්ලිම් කෙනෙක් නෙමෙයි මිනිසුන්. ඒතර අමුවට බලන කෙනෙක්ට එන වෛරය. හරි අමු බල්ව බලල්ලු තිරසන් ගණයට වැඩලා මැරෙනවනේ මිනිස්සු. එතකොට මෙතන ජාතිවාදී. ඊට පස්සේ දැන් මේකට තව කණ්ඩායමක් තව කණ්ඩායමක් ගිහිල්ලා කියනවා සිහලුණු නැගටිව්. ඔන්න ඔයා කියන එක. සිහලුණු නැගටිව් වරෙව්. ආ කපව් කොටව් මරව්. දැන් මේ මේක උත්තර නෙමෙයි. අර අරවත් උත්තර නෙමෙයි. ඒවා කිව්ව යුතු දේවල් නෙමෙයි. මේවා කිව්ව යුතු දේවල් නෙමෙයි. මොකද දැන් මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් ඕනේ. මේ උත්තරේ නැත්නම් හැමදාම අපිට මරාගෙන ඉන්න දිගටම තියෙනවා. මරා. ඒක මන් දන්නේ අපි අධ්‍යයනය කරපු විදිහට ISIS ත්‍රස්තවාදය තනිකර මූලධර්මවාදිකක් උන්ට මේ ලෝක ඉලක්කයක් නෙමෙයි තියෙන්නේ නේද මේ ලෝක ඉලක්කයක් නෙමෙයි තියෙන්නේ මේ ලෝක ඉලක්ක නම් ප්‍රශ්නයක් නැහැ රටක් අල්ලගන්න රටක් ආක්‍රමණය කර මොරා ඒවා සජීවි නමුත් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ එතකොට උන්ට තියෙන මේ ලෝක ඉලක්කයක් නෙමෙයි හරිද පරලෝකයේ තියෙන ඉලක්කයක් මැරෙන එක විනෝදාංශයක් හරිද ඒක මේ සමාජ මිත්‍ර තැතිගැම්ම තමගේ දරුවොත් එක්කලා මැරෙනවා එතකොට මේ මිසු ලොකු බීතිකාවක් මේක හරි ඉතින් ඒක නිසා මේ පැති දෙකම වැරදි මේක හරියට අඳුරගෙන නැවතුනේ නැත්නම් අද ඇත්තටම අපි මොනවා කතා කරන්නේ. ඔය කියන කණ්ඩායම් දෙකටම බැරුණානේ. රාජසේන රත්නට බැරුණා, මංගල සමරුවිටත් බැරුණා, අසහස්සාරිටත් බැරුණා, තව කවුරු හරි කතා කරා නම් මුස්ලිම් නායකයෙක් කාටවත් බැරුණා මේ සමාජය සංසුන් කරගන්න. ඒ ඔක්කොම කරේ සමාජයට පෙට්‍රල් ගින්දර දාපුවා. හරිද? අනිත් පැත්තෙන් සිහිරුනේ වරෙව් කපව් කොටයි නැගටිව් කියන කට්ටියක් කරේ ඒකම. ඇත්තටම ගත්තොත් එහෙම ඒ ප්‍රහාරයෙන් පස්සේ මේ සමාජයේ මෙතන නතරලා තියෙන මැදේ ඉඳන් කල්පනා කරපු කණ්ඩායම් නිසා දැන් කවුරු හරි කල්පනා කරන්නම් අද අපේ රටේ තියෙන්න ඕන තැන තමයි ඇඳිරි නීතිය දාලා රස්තාවට යන්න බැරුව ආර්ථිකේ කඩන් වැටලා ආර්ථික කඩේ සමාජයට යමක් කමක් තියෙන කෙනෙක්ට මේ ඇඳිරි නීතිය දාලා දවස්වල් දෙකක් ගෙදර තුනක් සතියක් මාසයක් ඉන්න එක හරි ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් හැබැයි එදා වේල දවසක් හොයාගෙන කන මිනිස්සු ඉන්නවා එදා වේල හොයන් කන මිනිස්සු වැඩි අපේ සමාජෙ තව සමෘද්ධි තමුන්නාන්සේ ලක්ෂ 6ක් හිතන්නේ මේ සමෘද්ධි ලක්ෂ 6ක් දෙනවා හරිද මද එහෙම මිනිස්සු ඉන්නේ. ඒතර ඒ මිනිස්සු කොහමද ජීවත් වෙන්නේ? ඇඳිරි නීතිය දැම්ම කවුරු හරි කන්න ගිහින් දනවද? සිංහල කියලා සිංහල ගෙවල් වලින් කන්න ගිහින් දනවද? අරයට. ආ මුස්ලිම් කියලා මුස්ලිම් ගෙවල් වලින් කන්න ගිහින් දනවද මේ ඇඳිරි නීතිය දාලා? රස්සාව කරගන්න බෑ. බෙහෙත් ටික අරන් දෙනවද දරුවෙන්ට? රස්සාව ඒත ඒ නිසා මේ දෙපැත්ත ගිනි ඇවිලුණා නම් මේ මාසෙ මේ තිබුණ තැන ගිනි ගත්තාන රට කොහෙටද යන්නේ? කවුරුකත් සිංහල දරුවෙක් කිරියක බිව්වද බඩගින්නේ හිටියද කෑවද කියලා බලන්න කෙනෙක් නැහැ ඔය ඔක්කොම ජාතිවාදී කතා කතා කරන්නේ මුස්ලිම් ළමෙක් ඒ තත්ත්වයට දෙමළ ළමෙක් ඒ තත්ත්වෙට හිටියද මොනවද කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ කොහොමද ඇඳිරි නීතිය දාලා බෙහෙතක් ගන්නෙ කොහොමද මේ ඇත්ත ප්‍රශ්න මේව ඇතුලේ එන මේ ඇත්ත ප්‍රශ්න ටික නැහැ ඉතින් ඒක නිසා මේක මැද ඉඳගෙන අපි දැන් මේ අලුතෙන් නීති හදනවා තව අනිකුත් පක්ෂවල මැද ඇතුල මැද ඉඳන් මේ 10ක් 15ක් 20ක් 25ක් තමයි මේ ජාතිවාදී ඔක්කොම මත මුස්ලිම් වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් ඔක්කොම ජාතිවාදී මත හැබැයි ඇත්ත මිනිසුන්ගේ ජීවිතේ ප්‍රශ්නේ මේ රටේ හැම ගමකම නගරයකම මුස්ලිම් මිනිස්සු අර මේ කුලියා පිටියේ වුණා වගේ හෙට්ටි පොළ වුණා වගේ මිනුවන්ගොඩ වුණා වගේ හැම නගරකම ඇවිල්ලා පටන් ගත්තා නම් අද ඇදිරි නීතිය දාලා මිනිසුන්ට එළියට බහින්න විදියක් නැහැ දරුවන්ගේ අධ්‍යාපනය නැහැ අරහෙන් සහරාන්ලා තව පැටවු ගහනෝ පොලිමේ මරාගෙන මැරෙන්නේ හැදමක එහෙම හැදෙන්න පුළුවන් හරිද ඒක ඇත්තට ප්‍රවණතාවයක් බවට පත් වෙනවා ඉතින් ඒ නිසා මේ தත්ත්වයේ නැවැත්වෙන අනිත් පැත්තේ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙනව අර වරායේ ගැටි වගේ තව ගිවිසුම් අස්සන් කරනවා හරි ඉඩම් ටික ඇමරිකන් කාර්ය ගන්නවා චීනා හෙම් පිනුම් ගහනවා ඉන්දියන් කාර්ය තව තැනක පිනුම් ගහනවා මේක යන්න වාසි ගන්න ඇත්ත වාසි ගන්න මේගොල්ලෝ හරි ඒ නිසා සාරාන මේ සහයෝගය දීලා තියෙන්නේ චීනෙට ඇමරිකාවට ඉන්දියාවට හරිද අපි ගිනිගොඩට පත් වෙනවා මේ පැත්තෙන් අනිත් අය උලවන්න හදක මේ ප්‍රශ්නේ මේ විසඳ ගන්න උමනාවක් නැහැ ඒ නිසා දැන් අපිට අවශ්‍ය ඇත්තටම තස්තවාදී මැදිහත් වෙලා ඉන්න සියලු දෙනා අත්අඩංගුවට අරන් ඒ අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ටික ගන්න. ඒවට උල්පන්දම් දීපු තව කවුරු හරි දේශපාලනය වෙන්න පුළුවන්. ඒක වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරුහරි නීති හැමෝට ගන්න එයාට දඬුවම් දෙන්න ඕන. හරි මේක නම් තියෙන්නේ. තව මේක පෝෂණය කරන්න දෙන්න බෑ. ඒ පැත්තෙන්
රට වගකීමකට එන්න ඕන කම තියෙනවා දේශපාලන ඌමනාවන් වෙනුවෙන් අන්තවාදී පාවිච්චි කරගන්න නැතුව දේශපාලන පක්ෂ එන්න ඕන අන්තවාදී පාවිච්චි කරගෙන තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ආණ්ඩු හරි මොන හරි පවත්වා ගන්න පුළුවන් දේ මෙහෙම නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ රටේ මේක තමයි ඇත්ත අපා කොහොමද සුදී මන්ත්‍රීතුමා මම ඊළඟ අවස්ථාව ලබා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහත්මයාට ඔබතුමාට මම ඔබතුමාට උත්තර ටිකක් ඇහිලා මේ කතා කරපු ඉවත් එක හැබැයි මම කැමති ප්‍රවේශයක් ලබා ගන්න මනෝ ගණේෂන් අමතුමා කියපු විදිහට ඔබතුමා මේ සාකච්ඡාව පටන් ගත්තම ලොකු බොරුවක් කියලා ආණ්ඩු ගිවිසුමක් අසන් කරලා ඉන්දියාවට කප්පමක් දුන්නා කියලා එතුමා ඊට පැහැදිලිකමක් මට අද කැබිනට් එකකින් ඊටපො අවස්ථාව මට තිබුණ නිසා මම ඒක මට දැන එකම කිව්වා ඇත්තටයි ඔබතුමා ඒක නේද ප්‍රකාශ මොනවද ඔබතුමා ප්‍රශ්නේ තමම වෙනස් කරලා දුන්නා මම මට කිසිසේත් බිල්ලුම වීමේ අවස්ථාවක් නැහැ පාර්ලිමේන්තුවේ මීට අවුරුදු දෙකකට පමණ කලින් අපේ ශ්‍රී ලංකා වරායාධිකාරියට තිබෙන එකම එක ඒ කියන්නේ විශාල නවීන නැව් වලට එන්න පුළුවන් එකම එක ජැටිය තමයි නැගෙනහිර ජැටිය අනිත් ජැටි ඔක්කොම විකුණලා තියෙන අපි PNO එකට එකක් දීලා තිබුණා චන්ද්‍රිකා කාලේ අනිත් එක දුන්නා චීනාණ්ඩුවට CICT එක දැන් තියෙන නැගෙනහිර ජැටිය හදලා දොමකර දෙකක් හයි කරන්න විතරයි තියෙන්නේ දොමකර හයි කරන්න තිබුණේ ඒ දොමකර වට රාජපක්ෂ පාණේ දාලා තිබුණ ටෙන්ඩර් ඒ ටෙන්ඩර් වල දොඹකර වල ගණන් වැඩි නිසා තමයි නතර කරන්නේ. පසුගිය ඒ නිසා මමමයි මේක අධ්‍යයනය කරේ මම හොඳටම දන්නවා. දැන් මේ කරලා තියෙන්නේ චීනය ලංකාවේ කොළඹ වරායේ පදිංචි වෙච්ච නිසා ඉන්දියාවට ඒක ඕනකම තිබුණා. ඒ නිසා මීට දවස් දෙකකට කලින් අපේ පක්ෂයේ විදේශ අංශයේ කමිටුවට ඒ තොරතුරු ආවා. මෝදි මහත්තයා 300 තුර පයින්කොට තමයි ඉන්දියන් හයි කමිෂන් එකෙන් කිව්වේ මේක අසං කරන්න ඕනේ කියලා දිවුරුම් දෙන්න කලින්. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ වරායට හොඳටම කරන් හදලා තියෙන ජැටි මේක දිනු කාණ්ඩයක් නැහැ මේ ජැටි දිනු කාණ්ඩයක් නැහැ ඉස් ටර්මිනල් එකේ කරන්න පුළුවන් දෙය අපේ ඉංජිනේරුව මුළු වරාය වෘත්ති සමිතිය සියල්ලම ඉංජිනේරුව ඇතුළු ඔක්කොම ලියලා දීලා තියෙනවා මීට අවුරුදු දෙකකට කලින් ඇමතිවරයාට අජුරණතුන් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් දාලා කිව්වා මේක දෙන්න එපා කියලා ඒ නිසා දරු ඇමතුමා අපි බොරු කියන්නේ අපේ මාතෘභූමියේ අපිට බොරු කියලා ගන්න දෙයක් නැහැ මිනිස්සු රවට්ටලා ගන්න දෙයක් නැහැ අපි කියේ බොරුවක් ඔබතුමාලා කාවත් අහුවලක් නැහැ. ඔප්පු කළක් නැහැ. අපි කිව්ව 2001 හොරෙන් රයිලි ක්‍රමසිංහ මහත්තයා රටන් ගිරාම කිසුමක් අස්සන් ගලේ වස්සන් වුණා. අපි කිව්වා ඇමරිකාවත් එක්ක ආරක්ෂක කිසුම් ගෝඨාභය රාජපක්ෂ අස්සන් කරගලා මම තමයි පාර්ලිමේන්තුවේ කතා කළා. ඒ වෙලාවේ පක්ෂීය മന്ത്രി කණ්ඩායම මැදිහත්වල තමයි 2007 කිසුම ගත්තේ. මේ තීරණ 2017 අගෝස්තු 4 ඕගොල්ලන්ගේ මෛත්‍රීපාල සිරිසේන උන්නහේ කී ආරක්ෂක ලේකම් අස්සන් කරපු මේ කිසුම මේ මේක ගත්තත් මම පෙබරවාරි 22 වෙනිදා මේ අවුරුද්ද මේ තියෙන ඕගොල්ලන්ගේ කැබිනට් එකට හොරෙන් අස්සම් කරන්න යන සෝෆා කිසි මේ තියෙන විදේශ අමාත්‍ය සංගේ පුලියුම ඒ නිසා අපිට බිල්ලු මවලා ජාතිවාදය හදලනවත් බොරුවට ලෝක රටවල් එක්ක අපි ලෝක රටවල් එක්ක කරන විරුද්ධ නැහැ ඒ නිසා මට මේකේ මං වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා පැහැදිලිව මෙතන තියෙන්නේ අපි දුර්වල වෙලා තියෙනවා අපි රාජපක්ෂ චීනට කප්පම් දෙනවා වික්‍රමසිංහලා ඉන්දියාවට ඇමරිකාවට කප්පම් දෙනවා ඒක තමයි සරල සත්‍ය. ඕකේ මේ කලමනාකරණ කතන්දරයක් නැහැ. ඒ නිසා මම ඉස්සරහට යන්න කැමති. දැන් මම කැමති කියන්නේ මේ දිල්ෂාන් දැන් මේ ආණ්ඩුව දැන් මහජන ආරක්ෂාව මේ රටේ ආරක්ෂාව කරගන්න බැරි වුණේ මේ එක එක දේවල් කියන්නේ. ඒත් අනිත්ව හරියට කරා 2015 පස්සේ. තමන් බලය ගැනීම සඳහා වූ ප්‍රධාන වශයෙන් කියපු දේවල් කරාද? විදාගත ජනාධිපති දුරේ අවශ්‍ය කරන උගා කළාද හොරු වල්ලනවා කෝ කරාද හොරුවට ඇමතිකම් දුන්නා මිස නාසි දූෂණ වළක්වනවා කෝ කරාද මොනවාද ජනතාවට පිළිගත හැකි වෙන දැනෙන ලෙස කර එකම දේ අර ජාතිවාදය දේශපාලන ආයුධයක් වශයෙන් ආණ්ඩුව පාවිච්චි කරගන්න තරමක් පසුබට වුණා එච්චරයි අද අද මේ ආරක්ෂාව සහ මුළු ආණ්ඩුව කරාජ කළා තියන්නේ ඇයි දිශා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රයිලි වික්‍රමසිංහ මහතාගේ දින ජනාධිපති පොරේ නිසා වෙන මොකක් කරන්න නිසා නෙමෙයි ආරක්ෂක මණ්ඩලයේ කැඳෙවු නැත්තේ ආරක්ෂක මණ්ඩලයේට රයිලි වික්‍රමසිංහ උන්නේ ආවේ නැත්තේ ගෙන්නුවේ නැත්තේ මහින්ද රාජපක්ෂ මහතා දින 52කට පස් කරේ මොනවාසේද මේ මෛත්‍රීපාල මහතා ජනාධිපති නිසින නිසා රයිලි වික්‍රමසිංහ මහත්තයා ලෑස්ති නෑ ජනාධිපතිතුමාගේ ජනාධිපති කම පිළිගන්න යාට ඕන අගමැති වුණාට ජනාධිපති කම වගේ වැඩ කරන්න ඒ නිසා මම ඕවා කලා කතා කරලා මේලා නාශ කරන්න කැමති වෙන්නේ ඒ නිසා කිසිවක් හරියට කරමු නැති ආණ්ඩුවක් ජනවරම පාවා දුන් ආණ්ඩුවක් මහජනතාවගේ ආරක්ෂාවත් පාවා දුන්නා. මම අහනවා බුද්ධිංශ වාර්තාව ආවනම් අහවල් ඇමතිවරයාගේ නිවසට පහර දෙනවා කියලා. ජනාධිපතිතුමා හොම ඉන්නවා. එතුමාගේ බජට් පාර ගෙදරට ගහනවා කියලා ආවනම් බුද්ධිංශ හොම එනවා. මේ කාට සාමාන්‍ය පල්ලියට ගහනවා කියලා. ඒ නිසා මම මේ මාතෘකාව යන්නේ කැමති නැහැ.
අපි ජනතාවට කියන්නේ මේකයි. නිසා මේ තුමලා මම මේ සාක්ෂි සටහන් එක කිව්වේ වරාය කිව්සුට වඩා බරපතල පාවා දී මේදී. ඒ නිසා මම කියන්නේ දැන් අපේ රට ජනතාවට දැන් දේශපාලනඥයන්ට බැනවැදීමෙන් ඔබට අත්‍තර සෙතක් නෑ. මොකද ඔබ සැලකිලි පිරිසක් දැන් බැන්නට ආයි චන දවසේදී මේ හොර තක්කඩි කණ්ඩායමටම අවුරුදු 71ක් දීලා තිනු ඊළඟටත් දෙනවා කියලා මම හිතනවා. ඒ නිසා ජනතාව සියල්ලෙම තමන්ගේ පුරවැසි වගේ කීමෙන් අයින් වෙන්න එපා මම මේ අවංක හොඳ මිනිසුන්ට කියන්නේ. දැන් ඒ නිසා අපි කියන්නේ දැන් අපේ රට මේ දේශපාලනඥයන් දේශපාලකයන් විසින් විනාශ කරලා තියෙනවා. ඒකට සහසම්බන්ධ නිලධාරීන් විද බලවේගත් මේක තව නාස්ති කරලා තියෙනවා. මොකද ඒ ඇස්සේ අපි රට ගැන කල්පනා කරනවා නම් පොදුවේ අපිට වෙන යන්න තනක් නැහැනේ. ලංකාවේ මිනිසුන්ට, ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට තියෙන ලංකාව. ලංකාවේ දෙමළ මිනිසුන්ට තමිල්නාඩු ගිහින් ඉන්න බෑ. එහෙනම් ලංකාවේ බෞද්ධයන්ට පුළුවන් බුරුමෙ ගිහින් ඉන්න. පුළුවන් දින්. ලංකාවේ බෞද්ධයන්ට බුරුමෙ ගිහින් ඉන්න බෑ, තායිලන්තෙ ගිහින් ඉන්න බෑ. ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට ගිහින් ඉන්න බෑ සෞදි අරාබියේ. ඒ නිසා ලංකාව අපි කාටත් සමානව ඇති රට. දැන් මේ රට යටත්පත් කරගන්න ලෝකේ හැම රටක්ම විද උසහාය යනවා. අපි මුලින්ම මේක හිතියේ නිල්ෂාන් ණය උගුලේ. අපි දැනුත් තේ ණය උගුලේ. දැන් මේ වරායලි කුණේකුණ ණය අරගෙන ඕකනේ පරණ කතාවම. ඊළඟට අපේ රටට මේ අධිරාජ්‍යවාදීන් සහ බලගතු රටවල් අපිව ස්කූ කරන්න අපිව යටත් කරන්න පාවිච්චි කළ ලොකුම උගුල උනේ බෙදුම් වාදය. ඒක හදාගත්තේ අපි. අපේ පාලකෝ තමයි දෙමළ මිනිසුන්ට ගහලා හිරියර කළා. ජාතිවාදී හැදුවේ දෙමළ ජාතිවාදී දේශපාලනඥයෝත් ඒක පෝෂණය කළා. ඒ නිසා බෙදුම් වාදය කියන එක හයිවේ එකක් වුණා ලංකාවට මැදිහත් වෙන අධිරාජ්‍යවාදී. හැබැයි 2009 ලේ ගංගාවකට පස්සේ නන්දි කඩාලවලින් ලංකාවම නන්දි කඩාලවලට ගිහිල්ලා කොහොමද මේක ඉවරු වුනේ. දැන් බෙදුම් වාදය වගේ එකක් නැහැ අධිරාජ්‍යවාදීනේ මැදිහත් වෙන්නේ. පාලකයන්ට තමන්ගේ වැරදි වහගන්න එකක් නැහැ. දැන් මේ බෝම්බේ පස්සේ මොකද? මිනිස්සු බඩු මිල ගැන කතා කරනවා. හොරකම් ගැන කතා කරනවා. මහ බැංකුව හොරකම් ගැන කතා කරනවා. ආ රාජපක්ෂ පාලනේ හොරු ගැන කතා කරනවා. මොකුත් නෑ. ආණ්ඩුවට ෂොක් දැන්. ඇත්තටම දැන් ආණ්ඩුවට තියෙන්නේ මේ වෙච්ච ඔක්කොම පැත්තක දාලා මේක කළමනාකරණය කරන්න. ඉතින් 30 අවුරුද්දන් ගලේ ඒක. ඒ නිසා පාලකයන්ම තමයි අපි කියනවා ආණ්ඩුවට පරීක්ෂණයක් කරන්න ඕන සාදීන මේ සිංහල සහ දැන් ලංකාවේ 2009 පස්සේ මොකද ලොකු යුද්ධයක් කචල්ලයක් නැති නිසා අන්තවාදී සංවිධාන, දේශපාලන සංවිධාන සහ හමුදා අංශවල එකතු වෙලා හැදුවා. අද ඉඳලා වෙලා තියෙනවා සමහර දේශපාලනයට ලක් වෙච්ච බුද්ධි අංශ වලින් මේ සිංහල සහ මුස්ලිම් අන්තවාදී සංවිධාන වලට පැටි ගිහුවා. ඒක හමුදාව ඔප්පු කරන්න ඕන නැහැ කියලා. සාධින පරීක්ෂණයක්. ඒක බොරුවක් වෙලා නැහැ තාම. ඒතකොට එහෙම දෙකම හදලා බැලුවා අවුලවන්. පොඩි පොඩි ඇවිලීම් කරා අලුත් ගම කළා දිගන කළා ඒවා හොඳ ගානට පත්තුන්නේ නිසා. ඒ නිසා අධිරාජ්‍යවාදීන්ගේ ලංකාවේට හොඳටම දිහතන මේ සෝෆා වගේ ඒවා ඕන වෙන්නේ. මේවා දාගෙන ඉන්න පාරක් ආවෙන්නේ. ඒ නිසා ඒක ඇස්සේ ඇති වෙච්ච අසමගිතාවය ජාතිවාදයේ එක්ක අන්තර්ජාතික රසවාදයත් එක්ක දැන් සහරාන්ලා ඒ ඩියුටි නියමිත කරලා දුන්නා. දැන් බෝම්බෙන් පස්සේ අන්තවාදයේ ජාතිවාදයේ පැටව ගහලා තියෙනවා. එහෙනස දැන් මම රටට ආදරය කරන ජනතාවගේ ඉල්ලා හිටිනේ දැන් ඔබට සමහර අයට මම මේ අවංකව කියන්නේ මම කියන්නේ මුස්ලිම් ජනතාව ගැන ඒ සහෝදරත්වයෙන් කියන්නේ ඒ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන සහෝදරත්වයෙන් බලන්න. ඒක තමයි මනුස්සකම්. හැබැයි අපි හිතමුකෝ යම්කිසි සිංහල කෙනෙක්ට දෙමළ කෙනෙක්ට එහෙම හිත හදාගන්න බැරි නම් එහෙම හිත හදාගන්න බැරි නම් තමන්ගේ තියෙන විශ්වාසයන්නේ මම කියන්නේ ඒ රටට ආදරේ නම් මතක තියාගන්න දැන් රටට අධිරාජ්‍යවාදීන් සහ විදේශීය බලවේග මැදිහත් වෙන්නේ මොකක් කරාද? දැන් බෙදුම් වාදේ නෑ කොටි 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 කියන්නේ නෑ දැන්. දැන් බොරුවට ආව කල්ලියක් අල්ලන්නේ නැගලුවා එහෙම එකක් නෑ. දැන් ඉන්නේ මේ අන්තවාදී. දැන් ජාතිවාදී. දැන් මේකත් එක්ක තමයි දැන් අධිරාජ්‍යවාදීන් බලගතු රටවල් ලංකාවට බහින්නේ. ඒ නිසා රටට ආදරේ නම් මුස්ලිම් මිනිසුන්ට සහෝදරාත්මක පදනමින් සහෝදරාත්මක හැඟීමක් දෙන්න බැරි යකින් පවා පිල්ලන්නේ රටට ආදරේ නම් ඔබේ දරුවන්ට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නම් ජාතිවාදයට විරුද්ධ වෙන්න. අන්තවාදයට විරුද්ධ නම් ජාතිවාදය සහ අන්තවාදය තමයි අධිරාජ්‍යවාදයේ හයිවේ එක අපිට මැදිහත් වෙන්නේ. දැන් මේ ඔක්කොම ඉන්නේ මේ වස්සේනේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ අපිට මේ ඉස්ලාමීය අන්තවාදය පරාජිතපත් කරන්න බෑ. මුස්ලිම් ජනතාවගේ සහයෝගය නැතුව ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් 83 අපේ දෙමාපියන්ගේ પરම්පරාවට ප්‍රතිවිරෝධතාවක් තියෙනවද කියලා? අපේ අම්මලා තාත්තලා. අපේ අම්මලා තාත්තලා ඒගොල්ලන්ගේ දරුවෝ වෙනුවෙන් සැබෑ යුතුකම් කළාද? උන් 83 දෙමළ මිනිසුන්ට ගහනකොට අපේ අම්මලා, අපේ තාත්තලා, අපේ ගුරුවරු ඒ විරුද්ධ වියුතු විදියට විරුද්ධ වුණාද? මම හිතන්නේ අපේ අම්මලා තාත්තලාගේ પરම්පරාව ඒක කළේ නෑ. ඒ නිසා ඔබට මට අපි කාටිටම
දනන්ත යුද්ධයක්ම අපේ යාළුවා අයියලා නෑරයව මැරුණා. දෙමළ විශාල ප්‍රදේශයක් මැරුණා. මම නම් මමත් මගේ පක්ෂය. අපි සහමුලින් ඉන්නවා. මම නම් එක තත්පරයක්. එක රුපියල. එක බයිට් එකක්. මම නම් ජාතිවාදී අන්තවාදී පෝෂණය කරන්න දෙන්නේ නැහැ. මොකද මම අරණ වෙලාවට මගේ දරුවන්ට මම කියන්න ඕන පුළුවන්කම මම ඉතුරු කරගන්න මොකද්ද? පුතේ ඕගොල්ලන්ට යුද්ධයක් ඉතුරු කරන්න ඇති කරන්න. මම නම් පොඩ්ඩකින්වත් මමත් මගේ පක්ෂයත් දායකුන්නේ නැහැ. ඒ නිසා මම ඉතාම ආදරෙන් සිංහල සහ දෙමළ ජනතාවන් ඉල්ලා සිටිනවා. මොකද මම දන්නවා දෙමළ ජනතාවත් දැවන්ත මුස්ලිම් විරෝධයක්. අති දැවන්ත මුස්ලිම් විරෝධයක් තියෙනවා. ඒක පිළිගන්න ඕන. බොරුවට කෙලවන්නේ නැහැ. පොහොට්ටුවේ කට්ටිය තමයි ඔක්කොම ඕගනයිස් කරේ කියලා. ඕගනයිස් කරන්න ඉත සමාජය කට්ටිය වෙන්න පුළුවන්. ගිනි තියන්න පෙට්‍රල් අරගෙන ඒවට සම්බන්ධුනේ සාමාන්‍ය සිංහල මිනිස්සු. ඒක තමයි ඇත්ත කතාව. ඒක නිකන් බොරුවට වහන්න ඕනේ නැහැ. සිංහල මිනිහාගේ ඔළුව ගිනි අරගෙන තියෙන්නේ දැන් මේ. දෙමළ මිනිහාගේ ඔළුව ගිනි අරගෙනලා තියෙන්නේ. මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධ. ඒස අපි ඉල්ලන්න දෙය තමයි මුස්ලිම් මිනිස්සුන්ට ආදරය කරුණා දක්වන්න බැරි නම් මාතෘභූමියේ ආරක්ෂාව සහ රටේ ඔබේ ආරක්ෂාව ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හරි ජාතිවාදී අන්තවාදී දේවල් කරන්න එපා. මොකද මුස්ලිම් ජනතාවගේ මැදිහත් වීමෙන් තොරව අන්තවාදී නතර කරන්න බෑ. ඒක තමයි ෆැක්ට් එක. එහෙම දෙමළ ජනතාවට ගහපු නිසා තමයි උතුරේ අමු ත්‍රස්තවාදයක් අමු අන්තවාදයක් ඇති වුනේ. 83 දී අපි නවසීලන්තයේ අගමැතිතුමිය කරපු ඉදිරි කරා. 83 දී අපේ රටේ පාලකයෝ නවසීලන්තයේ අගමැතිතුමිය කරපු දේ කරා නම් එහෙනම් දෙමළ මිනිස්සු කොතන නැදී ඉන්නේ? තමුණගියක් තියෙනවා. එහෙනම් දෙමළ මිනිස්සු ප්‍රභාකරන්ට දෙන්නේ නැහැ සහාය. 13 දිනේ මැරුණා. හැබැයි ජියාර් ජනාධිපතිතුමාට කියනවා මම රටේ දෙමළ ජනතාව පරිස්සම් කරනවා. මොකද්ද UNP කළේ? අමු සොහනක් මේ රට කළා. ඒ නිසා අපි නම් ඉන්න දෙයට මම ඒක ඇහිලා නැවත නැවත කියන්නේ. සහෝදරත්වයේ දෑත දික් කරන්න බැරි නම් මුස්ලිම් මිනිස්සුන්ට එහෙම කරන්න එක ඒක මිනිස්සුන්ට නිගාවක් එහෙම නොකරන්නේ. මොකද මුස්ලිම් අය සහභාගී වුණා යුද්ධයට. බුද්ධාශවල බලගත් ප්‍රසක් හිටියේ යුද්ධයේදී මම මේ යුද්ධය අගය කරන සිංහලයට කියන්නේ. දෙමළ අය කගේ කරන්නේ මුස්ලිම් අය. ඉතින් ඒතකොට යුද්ධ කරගනින්දි මුස්ලිම් නිය හොඳයි. දෙමළ මිනිහට ගහයි. ඉතින් ඒ නිසා මම කියන්නේ දැන් මේක ඇස්සේ මේකත් කියන්න ඕන දේශාන. දැන් මේ දැන් ජනතාව විතරක් දේශපාලනඥය විතරක් නෙමෙයි දැන් මේ 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 මිනිමරු ඉඩකඩින් ප්‍රයෝජන ගන්න. දැන් මේකේ බිස්නස් කාර්යය ගසා කනවා. සිංහල බිස්නස් කාර්යය, දෙමළ බිස්නස් කාර්යය ගසා කනවා මේක ඇස්සේ. මේ ඔපචුනිටි එක. නිලධාරීන් ගසා කනවා මේ. මාධ්‍යකාරෝ රේටින්ග්ස් අඩි කර ගන්නවා හැම පත්‍රෙම ජාතිවාදී වපුරු. සිංහලකත් එකයි දෙමළකත් එහෙමයි. දෙමළ පත්‍ර බලන්න බෑ. මට නම් තේරෙන්නේ නැහැ මම අපේ සෞදුහරා බැලුවම මනෝ ඇමතුමා දන්නවා ඉතින් සමහර කතු වැකි දැක්කම මේ හිතනවා 30 අවුරුද්දක් ගුටි කාපු දෙමළ මිනිස්සුද කියලා. ඉතින් ඒ නිසා එතකොට දේශපාලනඥයෙක් ගසා කනවා, අධිරාජ්‍යවාදීන් මේ මාතෘභූමිය ගසා කනවා, බිස්නස් කාර්යයක් ගසා කනවා, පත්‍රකාරයක් ගසා කනවා, කොම්පැනි කාර්යයක් ගසා කනවා, ගමේ ඉන්නවන සිංහල මිනිහෙක් දෙමළ මිනිහෙක් මුස්ලිම් මිනිහ අසරණලා ඉන්නලා ෂොට් එක දීගලා ඒ මිනිහ ගිහින් කෑල්ල අල්ල ගන්න නයනෝදී මාරු වෙන එකක් කරගන්නවා මේ. අපි ලැජ්ජ වෙන්න ඕන. අපි මේ උගස්සියන් අපේ රටේ දරුවන්ගේ රටනේ. අපි අද මේ නන්නත්තාර වැඩ කරාම අපි මේ පාලකයන්ට බැලලා වැඩක් නැහැ නේ. ඔබතුමාලා දන්නවා මේ පාලකයෝ රට හැදුවේ නේ ආරක්ෂා කළේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කරන ජාතියෙන් වැඩ අපි කළා හරියන්නේ නැහැ නේ. ඒ නිසා ජයපේ වශයෙන් අපි ඉතාල පැහැදිලිව දෙලිසාන් මේ මාසේ 4 වෙනිදා මේ පාලකයන්ට රටේ අනිත් ප්‍රසිද්ධ නෑ වගේම මේ ප්‍රසිද්ධ නන්න බෑ. මේක බිස්නස් එකක් නෙමෙයි කරන්නේ. නමුත් තාවකාලික හරි කරන්න පුළුවන් ප්‍රතිසංස්කරණ යෝජනා රාශියක් අපි විවිධ උගතුන්ගෙන් විවිධ පුද්ගලයන්ගෙන් අරගෙන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා 4 වෙනිදා. මට ඔබතුමා විනාඩියක් ලබා දෙන්න කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි යෝජනා රාශියක් ඉදිරිපත් කරන පළවෙනි දේ අපි පිළිගන්න ඕන ලංකාව සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ යන සියලුම ජාතිකයන් සමාන ලෙස අයිති. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ඉන්න මුස්ලිම් ජනතාව. මොකද මුස්ලිම් ජනතාවට මුජිබර් මන්ත්‍රීතුමා ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම නන් මුස්ලිම් රටවල්වල. ඒ කියන්නේ ඔබේ ආගම ඉස්ලාම්, ඔබේ රට ලංකාව, ඔබේ සංස්කෘතිය ශ්‍රී ලාංකේය. අන්න ඒක තව තවත් එහෙම මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඒක තවදුරටත් ඒක සිංහල සහ දෙමළ මිනිසුන්ට එහෙම හිතෙන්නේ නැහැ ඇත්තටම. මේ බෝම්බෙට කලිනුත් හිතුන්නේ නැහැ මම මේක කියන්නේ. බෝම්බෙට කලිනුත් මුස්ලිම් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ලංකාව තමන්ගේ රට කියලා හිතනවා කියලා ඒක අපි දන්නවා. නමුත් එහෙම එහෙම ජන විඥානයක්, එහෙම සෝෂල් කොන්ෂස්නස් එකක් හැදිලා නැහැ තිබුණේ.
ඒක පරිවර්තනය කරන ඔබතුමාලාට ලොකු වගකීමක් තිබෙනවා. සිංහල දෙමළා හිතනවනේ මේක ලංකාවේ ඔක්කොටම ඇති රටක්. මුස්ලිම් ජනතාවට මම හිතනවා ටිකක් වැඩි වගකීමක් තියෙනවා ඒකේ නායකයන්ට. ඉස්ලාම් ආගම රට ලංකා සෞදි අරේබියාව. ඉතින් මම කියන්නේ දෙක තමයි අපි යෝජනා කරනවා අපේ රටේ සියලුම නීති සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න එක ආගමික අයිති කාටත් තියෙනවා. ඒක ඇති කරන්න බෑ. දෙක තමයි වෙනස්කම්. මුජිබර් මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් සියල්ල සමාන කරන්න බෑ. අපි ඔක්කොම යාළුවෝ සමානයි එහෙම සමාන නෑ. අපි අවසන් කරමු. අපි වෙනස්කම් වෙනස්කම් ලෙස තේරුම් ගමු. ඒවා බාධා බවට පත් කරගන්නේ නැතුව. නමුත් නීතිගත්. නීතිගත්ව තුන දෙයක්. නීති කියන්නේ රජයත් එක්ක සම්බන්ධයක් නීති සමාන වෙන්න. ඒ නිසා අපි මේ ආකාරයට පාසල් අපි හිතනවා සියලුම ආගම්වල ಜಾති ආගම් වලින් තොරව පාසල් හැදෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම හේට් දැන් අපේ රටේ තියෙනවා තාම දරුණු ආකාරයේ දැන් මේ දවස්වල මාධ්‍ය ගත්තු ගිනි තියාගෙන යන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම කමිෂන් එකෙන් ඩිස්ක්‍රිමිනේෂන් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා කතා කරන්න මම අවසාන සමාවෙන්න ඒ නිසා කරුණාකරලා එවැනි වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ මේ පාලකයන්ගෙන් මේ රටේ මේ ප්‍රශ්නේ උත්තර ගන්න පුළුවන් කියලා අනිත් ප්‍රශ්නේ ඉඳි නෑ වගේම නමුත් ජනතාවගේ ඉල්ලා හිටනවා පාලකෝ නාස කරන රට ඕගොල්ලෝ නාස කරන්න එපා හොඳයි බොහොම සමාදිරතුමා අපි විරාමයක් අරගෙන නැවත සාකච්ඡා කරනවා